අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය කැඹුර දැනුම සපිරේ ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්දසිරි මහතා. අපි අද සූදානම් වන්නේ විශේෂයෙන්ම වාහන පිළිබඳව, වාහන ලියාපදිංචිය පිළිබඳව, මේ ක්ෂේත්‍රයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් සිදු කරන අලුත් වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමට, විශේෂයෙන්ම වාහනයක් පදවන, වාහන තිබෙන, වාහන ගැනීමට බලාපොරොත්තු වෙන ඔබට මෙම වැඩසටහන ඉතාමත්ම වැදගත් වේවි. අපි ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් තුමා, ඔබ පසුගිය දවස්වල අපි දැක්ක මාධ්‍ය ඔස්සේ සඳහන් කළ තිබුණා මේ ඊ මෝටරින් කියලා වැඩසටහනක් පිළිබඳව. ඒතර මේ ඊ මෝටරින් කියන වැඩසටහන මොකක්ද? මේ වැඩසටහන තුළ සඳහන් වෙලා තිබුණා මේ අර නම්බර් ප්ලේට් එක, ඒ කියන්නේ වාහනවල අංක තහඩුව තුළ යම්කිසි විශේෂ RFID පහසුකම්, ඔව්, යම්කිසි හඳුනා ගැනීමේ පහසුකමක් ස්ථාපිත කරන්න. අපි කැමති දැනගන්න මොකද්ද මේ e-motoring වැඩසටහන කියලා කියන්නේ? ඔව්, මේ e-motoring කියලා වැඩසටහන අපි මේ తాවකාලිකව මේ අපි හඳුනා ගැනීමේ සහ ආමන්ත්‍රණය කිරීමේ පහසු සඳහා මේක අපි මේ විදිහට කතා කරත්, සීලුම වාහන ආනයනයේ සිට ලියාපදිංචිය දක්වා සීලුම කටයුතු අර තොරතුරු තාක්ෂණය භාවිතය ඔස්සේ පමණක් කරන තමයි මේකෙන් අපි අදහස් කරන්නේ. ඒ කියන්නේ දැන් වාහනයක් දැන් අපේ මෝටරද පනතනුව ලංකාවට වාහනයක් ආනයනය කරන කලින් මේ වාහනේ ලංකාවේ නීති රීති අනුව ධාවනය කරන්න ලියාපදිංචියට අවසර දෙනවාද කියන සහතික අපි ගන්න ඕනේ. නමුත් මේ දක්වා පනතේ විදු ජනතුන් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් මේ ඊමෝටින් ක්‍රියාත්මක වීමත්, ඒ කියන්නේ මේ සියලුම ක්‍රියාදාමය පරිගණක ආශ්‍රයෙන්, තොරතුරු තාක්ෂණ ආශ්‍රයෙන් මේක ක්‍රියාත්මක කරන් යද්දී ඒ කියන පාසුකමක් දෙනවා. දැන් අපිට තියෙන එක ප්‍රශ්නය තමයි ලංකාවේ ධාවනයට යෝග්‍ය නොවන වාහන ඇතැම් විට ලංකාව තුළ ආනයනය කළ ධාවනයට අපෙන් අවසර ඉල්ලනවා. එතකොට ආනයනය කරුත් අපහසුතාවයට පත් වෙනවා, පුත් අපහසුතාවයට පත් වෙනවා. එවැනි අවස්ථාවක් නොවෙන්න තමයි සියලුම පද්ධතියම අපි මේ ආකාරයෙන් කටයුතු කරන දන්නේ. ඒ අනුව මුල්ම අවස්ථාව ගත්තොත් වාහනයක් ගැළපෙන වාහනේ මොකද්ද කියන එක ඒගොල්ලන්ට ඔන්ලයින් ලොග් වෙලා ඒ මොහොතම හඳුනා ගන්න පුළුවන් මේක ලංකාවට උචිතද නැද්ද කියන එකේ පළවෙනි පහසුකම්. දෙවෙනි එක, එතකොට රේගුලියවිලි නිෂ්කාශනය කරන අවස්ථාවදී අපේ දෙපාර්තමේන්තුවේ වාහනේ ලියාපදිංචි වෙනවා. ඔටෝමැටිකලි වාහනේ ලියාපදිංචි වෙන පුද්ගලයා විතරයි ලියාපදිංචි නොවෙන්නේ. එතකොට අපේ දත්තපදි දෙනවා. ඒක පුද්ගලයාට වුණත් ඉන්පසු පුළුවන් අපේ දෙපාර්තමේන්තුවේ පැමිණීමට අවශ්‍ය වෙන්නේ. එයාට පුළුවන් ඔන්ලයින් ලොග් වෙලා ලියාපදිංචි කිරීම පාසුව දෙනවා. ඉන් පස්සේ බැංකු පාසුකම් ගත්තමත් ෆිනෑන්ස් පාසුකම් සියල්ලටම මේ කියන තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ පුළුවන් ඔන්ලයින් ලොග් වෙලා කටයුතු කරන. ඒ අනුව අපේ දෙපාර්තමේන්තුවේ පැමිණීමේ අවශ්‍යතාවය මම දන්නේ 90%කින්ම ඉවත් වෙනවා. ඔන්ලයින් මාර්ගගත සම්බන්ධතාවය ඔස්සේ තමයි කටයුතු කරන පාසුව ලැබෙන්නේ. මේ පද්ධතිය අයත් වෙන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටද? මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට තමයි අයත් වෙන්නේ. නමුත් අපි මේක පුද්ගලික අංශයේ ඒ තාක්ෂණික ශිල්පය හොඳින් දන්න ආයතනයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ තෝරගෙන අවුට්සෝස් කරනවා. අවුට්සෝස් කරනවා. ඒ කියන්නේ බාහිර පාර්ශවයක් විසින් තමයි මේ පද්ධතිය පවත්වාගෙන යන්නේ. අපි වෙනුවෙන් පවත්වාගෙන යන්නේ එහෙම තමයි. එතකොට දැන් මේ e-motoring පද්ධතිය මේ වැඩසටහන තුළ දැන් අපි දැන් මම හිතුවා මේ වැඩසටහන නරඹන බොහෝ දෙනෙකුට මේ හොඳින් පැහැදිලි වෙන්නට අපි උදාහරණයක් විදිහට කිව්වොත්, දැන් අපි කොහොමද ජපානයෙන් වාහනයක් වාහන අලෙවි කරන සමාගමක් මිලදී ගත්තා කියලා ඔක්ෂන් එකකින්, ඒ කියන්නේ වෙන්දේසියක් තුරේ. එතකොට එතන ඉඳලා කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඔව්, සාමාන්‍යයෙන් සිදු වෙන දේ තමයි එහෙම ඒ අය ලංකාවට ආනයනය කරද්දී රේගු දක්වා ඒගොල්ලන් එනවා රේගු ක්‍රියාදාමය ඔස්සේ. එතකොට ඊට කලින් ඒ වාහනේ මොඩල් එක ඒ වර්ගයේ අපිට ලංකාවට උචිත නැද්ද කියන එක අපේ ඔන්ලයින් ඒගොල්ලන්ට බලාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වාහනේ මොඩල් එක දැම්මම නිෂ්පාදන අවුරුද්දේ සියල්ල ගත්තම අපේ රටේ ඒක ආනයනය කිරීමට අවසර තියෙන වාහනයක් නම් ඒක ඒ පද්ධතිය තුළ පෙන්නුම් කරන ඒ පළවෙනි කාරණේ. දෙවෙන්න තමයි රේගුවට මේ වාහනේ නිෂ්කාශනය කරන අවස්ථාවේ වාහනේ එන්ජින් අංක, චැසි අංක සහ වාහනේ වර්ග සියල්ලම අපේ දත්තපද්ධතිය ස්වයංක්‍රීයව ඇතුළත් වෙනවා. ඒතර අපේ පද්ධතිය තුළ තියෙනවා මෙවිනි වාහනේ ඇත්තර මේ කියන්නේ ලියාපදිංචි වීම එතනදීම සිද්ධ වෙනවා. වාහනේ ලියාපදිංචි වීම එතනදීම සිද්ධ වෙනවා. රේගුව තුළදී. ඒ කියන්නේ ලංකාවට එනකොට. ඔව්, නිෂ්කාශනය කරන අවස්ථාවේදී මේක අපේ පද්ධතිය තුළ ලියාපදිංචි වෙනවා. ඒතර ලියාපදිංචි වීම තියෙන්නේ දෙවෙනි පියවර පුද්ගල ලියාපදිංචි වෙන එක විතරයි. වාහනේ ලියාපදිංචි වෙලා තියෙන්නේ පුද්ගල ලියාපදිංචි වීම සිද්ධ වෙන්නේ
එතර අපේ දෙපාර්තමේන්තුවට ඔන්ලයින් තොරතුරු කියවල ඒ ඔස්සේ පුළුවන්කම් ලැබෙනවා එයාට පහසුවෙන් ලියපදිංචි වෙන්න. එතකොට දැන් අර නම්බර් ප්ලේට් එකට අර ඒ හඳුනා ගැනීමේ ඒ සංකේතය ඔබ සඳහන් කළා මොකක්ද මේක? නෑ අතර මේක දැනටමත් යම් යම් අනුපාත වල ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තම දැන් වාහනයක තියෙන වාහනයක හඳුනා ගැනීම අපි වෙන කියන RFID කියලා. RFID කියන්නේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි ඇඩිෆිකේෂන් කියන එක. රේඩියෝ තරංග ඔස්සේ වාහනය හඳුනා ගැනීම. ඒක අපේ දත්තපදියත් එක්ක ඍජුම සම්බන්ධ වෙනවා. ඒකට බලය ඇති ආයතන වලට පමණයි මේ හඳුනා ගැනීම කරන්න සිද්ධ වෙන්නේ. අපි මේ කියන්නේ නෛතික ආයතන වලට දෙන නෛතික බලයක් ඔස්සේ තමයි ඒක කරන්න පුළුවන් ගන්නවා. උදාහරණයක් ගත්තම අපි දකින්න කරුණායක අධිවේගී මාර්ගයේ අර එක ලයින් එකක් තියෙනවා. ඒ ලේන් එකේ වාහනේ නවත්තන්න ඕනේ කිලිම් ඒගොල්ලන්ගේ මේ හඳුනා ගැනීමක් කරනවා ළඟින් එතනින් පාස් වෙද්දී මුදල් ගෙවීමට. ඒ මුදල් ගෙවීම ඒක පෙර ගෙවීමක් ඔස්සේ ඒක යන්න ඒ පාසුකම වාහනේ හඳුනා ගන්න දෙන විශේෂ මේ රහස් අවස්ථාවක්. විශේෂයෙන් මේක අපිට අවශ්‍ය නම් වාහන තදබදයේ පාලනයට වාහන නැතිවීම පාලනය කරන්න වාහන පාගින් මේ කාරණා වලට හොරගම් කරොත් ඔසියල්ර මේ පාසුකම අක්‍රමිකතා ගොඩක් පාලනය කරගන්න වාහනේ දාගෙන ඉමින් කර මේ සියල්ලටම සියල්ලර හොඳ පාලන උපක්‍රමයක් ගන්නවා. මම හිතන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් යම් යම් මාස්තාලද අපිට පුළුවනි එක් එක් මාර්ග වලට සීමාවන් පරවන්න. ඒතර සීමාවන් පරවද්දී අධික වාහන තදබදය සීමා කරන්න ඒ කියන උපකරණය ඔස්සේ ඒ කියන පාසුකම ඔස්සේ ඒව පාලනය කරන ආයතනයන්ට ලැබෙනවා. මේක පාලනය කරගන්න හිතුවා. ඔබ සඳහන් කළා මේක නෛතික බලයක් අවශ්‍යයි මේව හඳුනා ගැනීමට කියලා. වෙන පෞද්ගලික ආයතන රෝහල් නෑ. එහෙම දෙන්නේ නෑ. එහෙම අවස්ථාවක් නෑ. එහෙම දෙන්නේ නෑ. එහෙම කරන යම්කිසි තාක්ෂණික උපකරණ මත ලෝකේ මේ වගේ දේවල් වුණ තරම් ඇති. ඒවා අනයනය කළා එහෙම දේවල් කරොත් ඒවා අතනකොට ගැනීම සිදු කරන්න උනත් පුළුවන් වෙයි. ඔව් පුළුවන්. ඒ විශේෂයෙන් කියන්න ඕනේ මේ මේකට අපි අවසර ලබා දෙන අපේ දත්තපද්ධතියේ ප්‍රවේශයට අවසර ලබා දෙන්නේ නිත්‍යානුකූල අවසර ලලත් රජයේ ආයතනවලට පමණයි. එතකොට දැන් පසුගියදා වාහන පන්ති දෙකක් අලුතෙන් ඇතුළත් කරා. ඒතර මේ පිළිබඳව විවිධ කටකතා විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා. ඇයි මෙවැනි අලුතෙන් වාහන පන්ති දෙකක් ඇතුළත් කරේ? ඔව් දැන් අපේ මෝටරත වාහන පරතනුව වාහනය ලියාපදිංචි කිරීමේදී කිසියම් වාහනයක් කිසියම් වාහන පන්තියකට අයත් වෙනවා. ඒ පන්ති අනුව තමයි වාහනේ ඒකට වාහනේ බර එන්ජින් ධාරිතාවය වාහනේ ස්වභාවය සියල්ල ඒකට බලපානම යොදාගන්න කාර්ය වගේ මේ විස්තර මේ ඒ යන පන්ති අනුව තමයි වාහනේ ලියාපදිංචි වෙන්නේ. මේ කොඩ්ර සයිකල් සහ මෝටර් හෝම් කියලා තේම කියලා මෝටර් නිවස දැන් මේ දෙක තමයි අලුතෙන් අපේ පන්ති වල ඇතුළත් වෙන්නේ. රෝද 4 කුඩා 3 wheeler වගේ වාහනයක් නේද? ඔව් මේක ඇවිල්ලා රෝද 4 කුඩා වාහනයක්. මේ වාහනේ එන්ජින් ධාරිතාවය CC 299 සිට CC 899 දක්වා තියෙන එන්ජින් ධාරිතාවය තුළ තමයි මේක ලියාපදිංචි වෙන්නේ. මේ එතකොට මේකේ උපරිම වේගය කිලෝමීටර් 50ට සීමා කරලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම ගත්තොත් රෝද 4 පුංචි වාහනයක්. එතකොට දැන් ඔව් මාධ්‍ය වාර්තා සහ සමහර පාර්ශ්වයන් විසින් අදහස් දක්වලා තිබුණා මෙවැනි වාහන ගොඩක් වෙලාවට ලංකාවේ මේ අනතුරු කියන්නේ මේ පුද්ගලින්ගේ ආරක්ෂාවට බාධාවක් කියන කාරණය. එතකොට මේක මේ පිළිබඳව ඔබට මොකද කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ කුඩා වාහන සහ ලොකු වාහන කියලා සන්නේ අර මේ මාර්ගයේ ධාවනය කරන සහ මාර්ගය පාවිච්චි කරන අයගේ සැලකිල්ල සහ ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දු වීම තමයි මේක ආරක්ෂා පිළිවෙත් තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් ගත්තම අපේ මෝටර් සයිකල් 3 wheel සමේ කොටර් සයිකල් මේ සියල්ලම ඇවිල්ලා අපේ අර තියෙන මේ ආරක්ෂිත කියන්නේ සේෆ්ටි ලෝ සේෆ්ටි තියෙන වාහන විදිහට තමයි සැලකෙන අඩුම ආරක්ෂක විදුදාන තියෙන වාහන වලින් තමයි සැලකෙන. මොදේ ඔය සේෆ්ටි ටෙස්ටින් වලට සාමාන්‍ය ඉදිරිපත් නොවන වාහන. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා. දැන් මෝටර් නිවස කියන වැඩසටහන මේ වැඩසටහන මොකක්ද? මෝටර් නිවස කියන වාහනේ ගත්තම දැන් අපි දැකලා තියෙනවා දැන් ඔය ජාත්‍යන්තර මේක බොහොම ප්‍රසිද්ධයි. මේක කියන්නේ අර නේවාසී පාසුකම් නොමැති ස්ථානවල සංචාරය දෙන්නන්ට තමුන්ට තාවකාලික නිවසක් ජංගම නිවසක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. නැත්නම් මෝටර් නිවස තියෙනවා ඒක ට්‍රොලියක් විදිහට ඒක ඇදගෙන යන්න පුළුවන්.
ඒක සම්පූර්ණ පුංචි කාමරයක් ඒක බාතරූම් එක නිදන කාමරේ සියල්ල තිනක කියම නැතක් වාහනේම මෝට ටිම් සක්විජයට හදාගෙන තියනය තින මේ සියල්ල අපේ සංචාට ව්‍යාපාට සිතමත් තොලගත්වෙනවා. ඉතින් මේ වේ පිළිබඳ දිගෙන්දිකටම ලංකාවේ ඉල්ලි මත්තිබ්බා විශෂෙන් ජාත්‍යන්තරයේ ගත්තම සංචාරක කර්මාන්තය ඉදිල තියෙන බොහෝ ආයතන බොහ පිරිස් මේ වගේ දෙවල් බලාපොරොත්තුවන අපේවා අපේ රටේ පනතුල අපිතිබුන්න එවිනි අවස්ථාව නත් මේ අවස්ථාව අපි ඒ අවස්ථාවත් උදාකල දීර තියෙන මෝට නිවසත් දැල් ලියා පංචිවරන්න දැන්ට මේ වෙන විට කොට සයිකල් දායස මෝට නිවස දෙක් මේ අවුද්දේ දන් ලියාපංචවෙලා තියෙන මද ඉදිරියේදී ලොකු ඉල්ලම මේට වෙන්න තියෙනවා. ඒවගේම ඔබලාගේ දෙපාර්තමේන්තුව මේ වන විට අලුත් ධාවන පතයක් ආරම්භ කරා. මොකද මේ ධාවන පතය තුළින් මොකද බලාපොරොත්තු වෙන්නේ? අත්වශයෙන්ම මේ අපේ රටේ දැන් මෝට රත ලියාපංචි වැඩි වෙලා තියෙනවා. දැන් මේ වෙදි ශීඝ්‍රයෙන් ලියාපංචි වීම සිද්ධ වීම පවතිනම ඒකට සමගාමීව අලුතෙන් රීදුරු බලපත්‍ර ඉල්ලුම් කරන්නගේ සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. අවාසනාවට අපේ ඇක්සිඩන්ට් උත් වැඩි වෙනවා. රියනතුරු දිනෙන් දින වැඩි වෙනවා. දැන් දැනුවත් බොහොම කනගාටුදායක සිද්ධීන් කීපයක් වර්තනම් මේ සිංහල අලුත් අවුරුදු දවස්වල. ඒ සියල්ලම එක හේතුවක් වෙලා තියෙන්නේ අපේ රීදුරුන්ගේ තියෙන මානසික තියෙන සංවර භවයේ තියෙන ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ හොඳින් මේගොල්ලන්ගේ පරීක්ෂණවලට ඉදිරිපත් වෙනවා. පරීක්ෂණවලට ඉදිරිපත් වෙලා සමත් වෙනවා. හොඳින් මේ අර ප්‍රායෝගික පරීක්ෂණ වලට ඉදිරිපත් වෙනවා. නමුත් ධාවනයේදී පොඩි ජයග්‍රහණයෙන් වේගෙන් ධාවනය කිරීම නිසා අපරීක්ෂාකාරී ධාවනය නිසා මේ රීදුරු අනුසුරු සිද්ධ වෙනවා. ඒ නිසා අපි කල්පනා කරා මේ ආදර්ශ ධාවනපතේ කියන එක දැන්ට ලෝකේ බොහොම ප්‍රසිද්ධ ක්‍රමවේදයක්. ඒක අපි දැන්ට අපි ආරම්භ කරා. අපි ආරම්භයක් විදිහට වේර්හැර අපි බලාපොරොත්තු වෙන සෑම පළාතකටම එකක් ලබා දෙන්න. මේ තුල මේ සියලුම මාර්ග සංඥා මේ ධාවනපතේ තුල අපි ස්ථාපිත කරනවා. ඊට අමතරව මේක තුල කල අපි අර මේ මාර්ග සංඥා කල ලයිට්ස් දානවා. ඊට අමතරව මේක දුර සිට පාලන මැදිරියක් ඔස්සේ නිරීක්ෂණය කරන ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් අපි සාමාන්‍ය අර කියන්නේ වාදිකර ඩමියක් පාර පන්නලා ඒ විදිහට මේක ගන්න ඇක්ෂන් ඒ සියල්ල එකම බලාපොරොත්තු වෙන මේක අපි අධීර දෙකක් ඔස්සේ යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙනවා අංග සම්පූර්ණ පරීක්ෂණය මගින් රීදුරු බලපත්‍රය ලබා දෙන්න. එතකොට මේකේ පොඩි වාසියක් තියෙනවා. අපි දන්නවා මේ ඇතම් දිස්ත්‍රික්ක තියෙන ඒවා මේ කලර් ලයිට්ස් කියන එක නැහැ. එතකොට මේ දැන් මේ ධාවනපතිතු මේ සියල්ලම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව ලැබෙන විට අමතරව වාහන මාර්ගයට පිවිසීමේදී ඇතුළු තදබදයටත් ලොකු විසඳුමක් වශයෙන් මේක සැලකේ. ඒ කියන්නේ රියදුරු පුහුණුවක් විධිමත් විදිහට ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පුහුණුව සහ පුහුණුවට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණය. පුහුණුව එන්නත් ඒක අපි අවස්ථාවක් දෙනවා බාහිර අවස්ථාවලදී. ඒ වගේම ආරංචියක් තිබෙනවා මේ ලිඛිත විභාගයේ අවසන් කරන බලාපොරොත්තු වෙනවා කියලා මේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමෙන්. ඔව් ලිඛිත විභාගයේ අවසන් කරනවා කියලා කියන්නේ විභාගයේ තියෙන ක්‍රමවේදී විතරක් වෙනස් වෙනවා. දැන් මොකද දැන් අපේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ ලිඛිත විභාගයට ඉදිරිපත් වෙන බොහෝ පිරිස් වලට බහුලක් අයට කියනවා මිල දෙපාරක් ෆේල් වුණාම කියනවා අසමත් වුණාම කියන උත්තර තමයි මට කියවා ගන්න අමාරුයි කියලා. නමුත් ඉතින් බැලුව මේ හොඳට ඉගෙන ගත්ත දරුවෝ ඉන්නේ ඇවිල්ලා කියනවා ඉගෙන ගන්න අමාරුයි මේ කියවා ගන්න කියලා. ඉතින් බැලුව මේක අපේ ටච් ස්ක්‍රීන් ක්‍රමයකට එන්න මොකද ඔය චෝදනාත් ගොඩක් බැහැර වෙනවා. දැන් අපි ටච් ස්ක්‍රීන් 147ක් අපි දැන්ටත් 43ක් ස්ථාපිත කරලා තියෙනවා. තව 157 දක්වා අපිට කැපැසිටි එක තියෙනවා. අපි වේරහින් පටන් ගන්න ඊළඟට ගම් පාට යනවා. එතකොට තමුන්ගේ ප්‍රශ්නේ එනම ස්වයංක්‍රීයවම එනම ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් වෙනවා. මේ අපේ මේ ස්ක්‍රීන් එක තුළ ඒකද ටච් කරලා උත්තරේට නිවැරදි උත්තරේ ටච් කරන විතරයි තියෙන්නේ. එතකොට මේ මොහොතේ මෙයාට පේනවා ඒක ලකුණුත් පේනවා. එතකොට එයාටම තේරුම් ගන්න පුළුවන් තමු සම්බන්ධ අසම්බන්ධ කාගවත් පස්සෙන් යන්නත් ඕනේ. එතකොට ඒගොල්ලන්ට එයාටම තීරණයක් ගන්න පුළුවන් තමුන් කොච්චර දුරට මේක ගැන දැනුවත් භාවයක් තියෙනවද කියන එයාටම තීරණය කරන අවස්ථාවක් දෙනවා. මම හිතන්නේ මේක අපි ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන බලාපොරොත්තු වෙන දෙවෙනි පියවර අපි ගම්පහ ඉදාම ඉක්මනින් ආරම්භ කරනවා. ඒ වගේම ඔබ මේ වැඩසටහන ආරම්භ කරන පෙර චෝදනාවක් කරා මේ මාධ්‍ය විසින් වැරදි තොරතුරු ගොඩක් කලාවට ඉදිරිපත් කරනවා කියලා. මොන වගේ වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේ? අපිට ඔබට පුළුවන් නිවැරදි කරන්න ඇත්තටම. නෑ ඇත්ත වශයෙන්ම කියනවා මම මාධ්‍ය කියන බහුවචනය පාවිච්චි කරන්නේ නෙමෙයි. ඔව් ඒක තමයි. කියන්නේ නෑ මොකද මම ඔබතුමාට කිව්වේ මේක ගොඩක් මේ මෙවැනි මහජනයාට සංවේදී කාරණා ඉදිරිපත් කිරීමේදී බොහොම දෙපැත්තම බල ඉදිරිපත් කරන හොඳයි. දැන් බොහෝ විට අපි දන්නවා දැන් මෙවැනි දේවල් අපි කරන් යද්දී බොහොම අකමැති පිරිස් ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තම දැනට අපි අවුරුදු මොකටද 59 අවුරුදු දෙකක්
වාහනය ලියාපංචි කළ නැතැන් එක දිගට ඒක අවලංගු කරන්න නම් අපි සාමාන්‍ය මේ ප්‍රායෝගික තත්ත්වයට අපි ඒක කරන්නේ නැහැ. අපි දන්නවා විවිධ හේතු නිසා මිනිස්සු වාහනවල ආදායම් බලපත්‍ර ලබා ගන්න නොගන්න අවස්ථාවල් තියෙනවා. ඒතර මේක ඊයේ පෙරේද අමාත්‍ය මණ්ඩලයෙන් තීරණය කළා. අපි අවුරුදු 50 අවුරුදු දෙකක් තිබුණා. මේ වෙලාවේ අවුරුදු 5ක් දක්වා එක දිගට ආදායම් බලපත්‍ර ගත්තේ නැත්නම් මේක අවලංගු කරන්න ඕනේ කියලා ඊවිනි වාහන බලාපොරොත්තු නොමැති වාහන සේසල් කළා. අපි එහෙම බලද්දී අපි දැන් පළාත් සභාවලින් තමයි මේ ආමිය ආදායම් බලපත්‍ර දෙන්නේ. අපි පළාත් සභාවලින් තොරතුරු දැන් කැඳවමින් පවතිනවා. එතකොට මේ සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වෙනවා. මේ මත හරිමතක් තියෙනවා, වැරදි මතක් තියෙනවා, සාධාරණ තියෙනවා, අසාධාරණ තියෙනවා. මම හිතනවා ඉතින් දැන් මේ විනි කාරණාවලදී මොකද මම මෙහෙම දෙයක් කිව්වොත් සමා වෙන්න ඕනේ මාධ්‍ය තුල පවණක් වෙලාවට මේ විනි භාවිතයේ නොමැති ගරාජ් වල කොට උඩ දින යකඩ කෑලි වලට ඉන්පස්සේ අලුතෙන් බොඩි තියලා නැවත ඒව මේ ධාවනය කරන්න තිරියන් කරන වැඩතරන් මේ තියෙනවා. ඒ විනි පිරිස් මේකට විරුද්ධයි. ඒගොල්ලන් කරන්නේ මේව ඒකපාක්ෂිකව යම්ෙන් තොටතුරු දුන්නත් ඇතැම් සීමිත මාධ්‍ය එක්කෙනෙක් දෙන්නේ පමණක් ඇතම් විට මේ අයගේ ඒ කියන තොරතුරු ගැන සාධාරණ සොයා බැලීමක් නොමැතිව ඒකපාක්ෂික වාර්තා කිරීම තුළ මම හිතන්නේ අසාධාරණ සිදුවීම මහජනතාවට සාධාරණ මහජනතාවට අසාධාරණ සිද්ධ වෙනවා කියලා මට හිතෙන්නේ. ඒ වගේම ඊට අමතරව ඔබට යමක් කියන්න තිබෙනවද? විශේෂයෙන් කියන්න තියෙන දේ තමයි අපේ දෙපාර්තමේන්තුවේ මේදී අපි ශීඝ්‍රයෙන් විනාශ කිරීම ගොඩක් කර අපි යටත් කරලා තියෙන ඒ අනුව ගත්තම මදන ඉදිරියේදී මොටර දෙපාර්තමේන්තුවේ තියෙන මහජන තදබදය සහ ගොඩක් චෝදනා ප්‍රමාණවල බැහැර කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දැන්වත් අපි දැන් අපි උත්සාහයෙන් මට්ටමට පැවිල්ල තියෙනවා. මම හිතන්නේ ඒකට අපි සියලු දෙනාගේම සාධාරණ සහයෝගය බලාපොරොත්තු සහයෝගය සහ මේ පළදහයි යෝජනා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වේරහැර ලේඛන ආරක්ෂා කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා ආරංචියක් තිබෙනවා. ඔව්, අද වශයෙන් පෞද්ගල කාලේ කරු අමාත්‍යමාදී මේ වෘත්ත වුණා ලේඛනාගාරයේ. මොකද අපේ දෙපාර්තමේන්තුවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන්ටම 172ක වාහන තොරතුරු අපි ළඟ තියෙනවා. ඊට අමතරව මේ සෑම වාහනයක්ම 3-4 පාරක් එහාට මෙහාට මාරුවේ යද්දි තමයි මේව පරිගණකගත කළාද මේ තොරතුරු තියෙන්නේ? එහෙම නැත්නම් ලේඛන විදිහට ෆයිල් වල දාලාද තියෙන්නේ? නෑ, මේ පරිගණකගත කළා තිබුණත් ඇතැම් විට නයිටික කටයුතු වලදී මේ තියෙන පරිගණකගත තොරතුරු වලට අමතරව අර ලේඛනගත තොරතුරුත් අවශ්‍ය වෙනවා. ඒතරේ ලිපිගුණ අපි සුරක්ෂිතව තියාගත යුතුව තියෙනවා. ඒ අනුව අවසාන මිනිත්තු 170 ගානක තොරතුරු වෙනුවට අපිට තියාගන්න වෙන 120ක් විතර. ඒ නිසා අපි මේ සියල්ල ක්‍රමානුකූලව කරන්න අපි ලේඛනාගාරයක් හදලා දැන්ට ලංකාවේ මතන ප්‍රථම ලේඛනාගාරය වෙන්න පුළුවන් මෙතන තාක්ෂණයත් එක්ක අපි නිර්මාණය කළා තියෙනවා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහන පැමිණීම පිළිබඳව. ඒක මොකටද දෙපාර්තමේන්තුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා දේරණ තුලින් මෙවැනි පළදායි වැඩසටහන අවස්ථාව ලබා දීම ගැන. රයිට්, බොහොම ස්තුතියි. අපි අද සාකච්ඡා කළේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සමග අද BIS 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.